ආයුබෝවන් සීගිරිය සම්බන්ධයෙන් මම කරන තුන්වෙනි වැඩසටහන තමයි ඔයාලා මේ බලන්නේ. මීට කලින් මං සීගිරිය සම්බන්ධයෙන් වැඩසටහන් දෙකක් කරලා තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් දෙකත් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මොකද එතකොට තමයි සීගිරිය පිළිවෙලට සහ අවබෝධයක් ඇතුව ඔයාලට බලන්න හැකියාව තියෙන්නේ. අපි මීට කලින් වැඩසටහනේ කතා කරා සීගිරියේ විශාල ජල පොකුණු සහිත උද්‍යානය ගැන. අපි මේ පහු කරගෙන ඉස්සරහට යන්නේ ඒ විශාල ජල පොකුණු සහිත උද්‍යානය. මෙතන ඈතින් ඔයාලට පේනවද පොල්ලතු මඩුවක් තියෙනවා. මොකක්ද මේ පොල්ලතු මඩුව කියන එකත් අපි බලන්න යනවා. ඉතින් අපි මේ මාර්ගයේ දිගේ ඉස්සරහට යද්දී සීගිරි පර්වතය බොහොම ලස්සනට පේනවා. මෙතන ඇවිල්ලා බොහෝ දෙනෙක් ඡායාරූප ගන්නවා. ඒ වගේම මේ කියන තැන මේ විශාල ජල උද්‍යානය පහු කරගෙන අපි ඉස්සරහට එන්නේ තවත් කුඩා පොකුණු සහිත ඒ වගේම බොහොම දර්ශනීය උද්‍යානයකට. මේ උද්‍යානයේ තියෙන මාවත දිගේ කෙලින්ම යන්නේ නැතුව මෙන්න මේ හරහට දාලා තියෙනවා. දකුණු පැත්තට හරහට දාලා තියෙනවා පුංචි යකඩ පාලමක්. මෙන්න මේ පාලමෙන් කවදා හරි ඔයාලා ගිහිල්ලා තියෙනවද? ඉතින් අපි මේ කියන පාලමෙන් ගිහිල්ලා බලමු මෙතන තියෙන්නේ මොකක්ද කියලා. මේ පාලම ඉවරෙද්දී පුංචි පඩි පෙළක් සකස් කරලා තියෙනවා. මේ පඩි පෙළ දිගේ අපි ඉස්සරහට යනවා. එහෙම ගියපුවාම අපිට දැක ගන්න පුළුවන් අර අපි ඈතින් දැකපු පොල්ලතු මඩුව. මම මේ හිමිහිට ගමන් කරන්නේ ඒ කියන පොල්ලතු මඩුව මොකක්ද කියලා බලන්න. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පොල්ලතු වලින් වට කරලා වහලයක් විදිහට සකස් කරලා තියෙන්නේ පුරාවිද්‍යාඥයන් විසින් කැණීමක් කරන ස්ථානයක් කියලා. හැබැයි ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. මේ ආසන්නයට ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා මෙතන තියෙන්නේ ප්‍රාකාර බැම්මක්. කියන්නේ අපි අර සාමාන්‍යයෙන් මේද්දි දැකපු බිත්තියක් තමයි මෙතන තියෙන්නේ බැම්මක්. මේ බැම්මේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔයාලට පේනව ඇති සුදු පිරියම් කරලා චිත්‍ර ඇඳලා තිබුණි බවට සාධක මෙතන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම ඉතුරු වෙච්ච පදාර්ථ කොටසක් තමයි මේ විදිහේ පොල්ලතු ආවරණයකින් ආවරණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය මොකක්ද කියනවා නම් ඔයාලට මෙතනින් අවබෝධ කරගන්න පුළුවන් මේ සීගිරියේ තිබුණු සෑම ප්‍රාකාරයකම මේ විදිහේ සුදු පිරියම් කරලා සිතුවම් ඇඳලා තිබුණා කියන එක. අපි සීගිරිය පර්වත මුදුනේ දකින සිතුවම් විතරක් නෙවෙයි අත්‍යවම සීගිරිය තිබිලා තියෙන්නේ. මේ සෑම ප්‍රාකාරයකම සෑම බිත්තියකම විවිධ ආකාරයේ සිතුවම් තිබුණ බවට තමයි මේ වගේ අපිට සාධක තහවුරු වෙන්නේ. ඉතින් සීගිරිය කියලා කියන්නේ හොඳ කලාගාරයක්. ඒ වගේම සෞන්දර්ය නිකේතනයක්. මෙතනට පැමිණෙන ඕනම කෙනෙකුට මේ පරිශ්‍රය තුළ බලන්න දේවල් තියෙනවා. සෞන්දර්යයට කලාවට කැමති කෙනෙකුට ඊට අදාළ දේවල් මේ පරිශ්‍රය තුළ බලන්න තියෙනවා. ඒ වගේම පරිසරවේදියෙක් නම් ඔහුට මෙතන ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. පුරාවිද්‍යාඥයෙක් ආවත් එහෙම නැත්නම් ජල කළමනාකරණය පිළිබඳව හදාරන කෙනෙක් ආවත් මොන ශ්‍රේෂ්ඨක කෙනෙක් ආවත් මෙතන බලන්න ඒ වගේම ඔහුගේ ශ්‍රේෂ්ඨයට අදාළව අධ්‍යයනය කරන්න සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. මෙහි තියෙන වාස්තු විද්‍යාව, කලාව, ජල තාක්ෂණය, ඒ වගේම මේ ප්‍රාකාර ඉදි කරලා තියෙන්නේ කොහොමද, ඒ ප්‍රාකාර තව කෙනෙකුගේ මනසට හානියක් වෙන්නේ නැතුව ඒවා ඊටමත් දර්ශනීය ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද, මෙන්න මේ කියන සෑම දෙයක් තුළම අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් අපි මේ කියන ප්‍රාකාර බැම්මත් බලලා ඊට පස්සේ අපිට ගමන් කරන්න තියෙන්නේ බොහොම දර්ශනීය උද්‍යානයකට. ඒ තමයි ජලමල් සහිත උද්‍යානය. මේ ජලමල් සහිත උද්‍යානයේත් අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මොකද සීගිරියේ භූගත උමන් පද්ධතිය හරහා පැමිණෙන ජලය ජල මල්ලාකාරයෙන් සාමාන්‍ය ජනතාවට බලන්න විවෘත වෙලා තියෙන්නේ මෙන්න මේ භූමිය තුළ. ඉතින් මේ පරිශ්‍රය තුළ අපිට මේ ජල තාක්ෂණය පිළිබඳව විශේෂයෙන්ම අඩි 600ක් විතර ඉහළ
පර්වත භූමියේ ඉඳලා ඒ පොකුණු වල ඉඳලා පැමිණෙන ජලය කොහොමද කලමනාකරණය කරලා මේ ජල මල් විදිහට මේ හරියෙන් මුදා හැරලා අලංකාරයක් එක්කරේ මේ පරිසරයට කියන එක අපිට කතා කරන්න තියෙන බොහොම වැදගත් දෙයක්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ සීගිරියට ජලය සපයපු ප්‍රධාන ජල මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. එකක් තමයි මෝසම් වර්ෂාවත් එක්ක ගල මුදුනේ තියෙන විශාල පොකුණු වලට ජලය ඒකරාශී කරගෙන ඒ ජලය කලමනාකරණය කරලා මේ පහළ භූමිය වලට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි පළවෙනි වීඩියෝ එකෙන් දැක්කා මේ ආසන්නයෙන් යාන්ඔය ගලාගෙන යනවා. ඉතින් මේ යාන්ඔයේ ජලයත් භූගත නල මාර්ග ඔස්සේ මේ උද්‍යාන සංකීර්ණයට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේමයි සීගිරි පර්වතයේ ආසන්නයේ තියෙනවා සීගිරි මහා වැව. සීගිරි මහා වැවෙන් රැගෙන එන ජලයත් මේ උද්‍යාන සංකීර්ණයට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ පරිශ්‍රය තුළ නිරන්තරයෙන් සිසිලසක් ඇති කරන්න. ඒ වගේම මෙහි වාසය කරන රජතුමා ඇතුළු රාජකීයන්ගේ සුව පහසුව වෙනුවෙන් තමයි මෙවැනි ජල අවශ්‍යතා නිරන්තරයෙන් මේ භූමිය තුළ ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේමයි මේ හැම දෙයක්ම ඉදි කරන අතරේ අලංකාරය ගැනත් බොහෝ සෙයින් හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි සීගිරියේ මේ අපි දකින ජලමල් පවා ඇති කරලා තියෙන්නේ. ඉතින් මේ තුලත් හරි තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවා. අපි මේ දකින්නේ ජලමල් වසර දහස් ගාණක් ගියත් තවමත් මේ ජලමල් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි විශ්මය දනවන කාරණය. අද නම් මෙතන මේ වතුර නිසි හයුරින් බැහැලා යන්නේ නැහැ. ඒ නිසයි මේ ජලමල් වල අර ඉහළට එසවෙන අර ලස්සන ගතිය දකින්න හම්බෙන්නේ නැත්තේ. කොහොම වුණත් මේ ජලමල් තාමත් ඒ ආකාරයෙන් වැඩ කරනවා. හැබැයි වාල්ට පේනවා මෙතන දිවෙසෙල් බැඳිලා ඒ වගේම මේ තියෙන අර කවුළු සමහර ඒවා වැසී යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේව අපිට සුද්ධ කරන්න හැකියාවක් නැහැ. මොකද ඒවා පුරාවිද්‍යාඥයන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන දේවල්. අපිට මේවා සුද්ධ කරන්න එහෙම නැත්නම් මේ තියෙන දේවල් අයින් කරන්න එහෙම හැකියාවක් නැහැ. එහෙනම් කවුරුත් මේ දේවල් උත්සාහ කරන්නත් එපා. ඉතින් මේ විදිහට ගලාගෙන යන ජලය නැවතත් භූමිය තුලට ගමන් කරන්න වෙනම ක්‍රමවේදයක් හදලා තියෙනවා. අද දක්වාම මේවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් සීගිරි ගල මුදුනේ ඉඳලා එහෙම නැත්නම් සීගිරි මහා වැවේ ඉඳලා පොළව යටින් මේ තරම් දුරක් වතුර අරගෙන ඇවිල්ලා මේ තරම් කාලයක් පවතින මේ වගේ නිර්මාණයක් කරේ කොහොමද කියන එක අපි කතා කළ යුතුයි. පුරාවිද්‍යාඥයන් සොයාගෙන තියෙනවා ඉහළ ප්‍රදේශයේ ඉඳලා පැමිණෙන ජලය පහළ භූමිය තුළ වක්‍රාකාර ගමන් මාර්ග ඔස්සේ ගමන් කරන්න සලස්සලා තියෙනවා කියලා. වක්‍රාකාර ගමන් මාර්ග කියලා කියන්නේ සාමාන්‍යයෙන් සර්පයෙක් ගමන් කරන්නේ. අන්න එවැනි ගමන් මාර්ගයක් ඔස්සේ තමා මේ ජලය පහළ භූමිය තුළ ගලාගෙන යන්න සලස්සලා තියෙන්නේ. මේ තුලින් පසේ කාදණේ අඩු කරනවා. ජලයේ තියෙන පීඩනේ අඩු කරලා පසේ කාදණේ අඩු කරන්න මේ තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඒ වගේමයි ජලයේ ස්වභාවිකව දිය වෙලා තියෙන රොන් මඩ වගේ විවිධ අංශු භූමිය තුළ වැඩි වාර ගණනක් මේ ජලයේ ස්පර්ශ කරන සැලැස්වීමෙන් ඒ අංශු පොළවේ තැන්පත් වෙනවා. ඒ විදිහට පිරිසිදු කරපු වතුර තමයි පහළ භූමිය දක්වා ගමන් කරන්නේ. ඉතින් ජලමල් ආසන්නයට ලං වෙද්දී භූමියේ තියෙන බැස්ම වැඩි කරලා ජලපහාරයේ වේගය වැඩි කරන්න මේ ශිල්පීන් කටයුතු කරලා තියෙනවා. අවසානයේ ගල් පතුරක් හරස් කරලා ඒ ගල් පතුරේ මේ වේගෙන් එන ජලය වැදෙන්න සලස්සලා ඉහළට පීඩනයක් යටතේ වතුර මුදා හැරලා තියෙනවා. ඊට පස්සේ උඩින් සකස් කරන ලද පියනක් එහෙම නැත්නම් කවුළු සහිත පියනක් යොදලා ජල මල් ආකාරයට මේ ජලය මෙතනින් පිට කරලා තියෙනවා. ඉතින් මේක හරි විශ්මය දනවන තාක්ෂණයක්. ඒ වගේම ඉහලින් සවි කරන ලද ගල් පුවරුවේ තියෙන සිදුරුවල ප්‍රමාණය වෙනස් කරලා සමහර සිදුරු කුඩාවටත් සමහර සිදුරු තරමක් විශාලවත් සකස් කරලා ජල මලේ ප්‍රමාණයේ වෙනසක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේක හරිම විශිෂ්ට ගණයේ තාක්ෂණයක් කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි බොහෝ දෙනෙක් කියනවා සීගිරි මහා වැවේ ඉඳලා සීගිරි ගල මුදුනට වතුර අරගෙන ගියපු තාක්ෂණික ක්‍රමවේදයක් තිබ්බා කියලා. හැබැයි ප්‍රායෝගිකවත් එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මකවත් එවැනි දෙයක් සනාත වෙලා නැහැ. අපිට සනාත වෙන එකම කරුණ තමයි සීගිරි ගල මුදුනේ සහ ඉහළ ප්‍රදේශයේ ඉඳලා ගලාගෙන එන ජලය
කිසිම යාන්ත්‍රණයක් භාවිතා කරන්නේ නැතුව ජල මල් බවට ඉහළට එසවෙන ජල මල් බවට පරිවර්තනය කරන්න තරම් තාක්ෂණයක් තිබුණා කියන එක තමයි අපි මේ වෙද්දි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ සීගිරියේ මේ විදිහේ පුදුම හිතෙන තව කාරණා බොහෝමයක් තියෙනවා. අපි මේ තාම ගමන් කරන්නේ පුරාවිද්‍යාඥයන් විසින් ඉස්මතු කරගෙන තියෙන කැණීම් මගින් ඉස්මතු කරගෙන තියෙන භූමියේ. හැබැයි මේ සීගිරියේ ඔබ නොදොටු ඔබ විශ්මය දනවන තැන්වලට මම මේ වීඩියෝ මාලාවෙන් එක් කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම මේ මහන්සිලා කරන වීඩියෝ වල වටිනාකමක් තියෙනවා කියලා හිතනවා නම් මේ වගේ වැදගත්කමක් තියෙනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැනත් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. අපි හම්බෙමු ඊළඟ වැඩසටහනේ. මේ සීගිරි අපිට තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේ ජල උද්‍යානයේ තාම ඉන්නේ. අපිට ඉස්සරහට හම්බෙනවා ශිලා උද්‍යානය, මාලක උද්‍යානය, ඒ වගේම සීගිරි පර්වත භූමිය, ඉහළ මාලිගා සංකීර්ණය සහ මේ වටපිටාවේ තවමත් අධ්‍යයනය කරපු නැති අක්කර දහස් ගානක භූමියක් තුල අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. I'm taking some time to get away from you, to do all the things you never let me do. It's me that I always should have stayed true to. Nobody knows just what I'm going through.